අපි අර කියපු උපහාර ගීතේ පටන් ගමු. ආ උපහාර ගීතේ. ආ උපහාර ගීතේ. ඔව් ඒක මේ හීබ්‍රව් වචනයක් මේ මේ සින්දු ඒවා තමයි රික්වෙස්ට් කරේ. කිසි පුහුණු වීමක් නැතුව කරන්නේ අපි සියලු වෛද්‍යවරුන්ට ස්තුතිය කියන එකක්. ඒ හීබ්‍රව් වචනේ තියෙන්නේ හාලෙලූයා. යුදෙව්වන්. හාලෙලූයා. යුදෙව්වන්ගේ පලස්තීන ඒරියා එකේ වචනයක්. දෙවියන්ට ප්‍රශංසා වේවා. ඒ වචනේ හාලෙලූයා. මිනිස්සු නොපෙනෙන දෙවි කෙනෙක්ට ප්‍රශංසා කරන්න කියලා ලක්ෂ ගාණක් මිනි මරලා තියෙනවා. අපේම සහෝදරවරුම මරලා තියෙනවා අපි එකතු වෙලා. පේන්නේ නැද්ද? මම මේ ගීතය අද ඩෙඩිකේට් කරනවා ජීවමාන දෙවිවරු තමයි දොස්තරලා. දොස්තරලා සහ අපේ මව්පියන් ගුරුවරු කියන්නේ ජීවමාන දෙවිවරු. එයාලා අපිට පේන දෙවිවරු. එයාලට අපි ස්තුතියි කියමු මේ ගීතේ. ආලෙලුයා. වාගන්න ගීතය. තනිකරම භාවනාවක්. ඒ භාවනාවට අද අපි ටිකක් වෙනස් විදිහ දෙයක් ඇඩ් කරන්න යන්නේ නේද උපේක්ෂා? ඔව්. දැන් අපිත් එක්ක අද දවසෙන් එකතු වෙලා ලස්සනට සින්දු කිව්වා. ගීත ගැන කතා කරා. කොහොමද නුගසෙවඩෙන් හිස් අතින් යවන්නේ? අපි ටෑග්යක් ලබා දෙන්න තමයි සූදානම් වෙන්නේ. හැබැයි ටෑග් දෙන්න කලින් මේක හදන හැටිත් කියලා දෙනවා අද දවසේදී. අපිත් එක්ක එකතු වෙනවා අත්කම් නිර්මාණ ශිල්පී චංචලා සුභාෂිනී මහත්මිය. අයබුවන් කියලා පිළිගන්නවා. රේසින් වලින් කොහොමද නිර්මාණයක් සකසගන්න කියන කාරණිය අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. අපි ඉස්සෙල්ලාම කියමු මොනවද මේ නිර්මාණය හදන්න එකතු කරගන්න කියන කාරණය. රේසින් කියන්නේ ලංකාවේ දැන් ඉතාම ජනප්‍රියම අංගයක්. ඒ කියන්නේ සැන්රැකියාවක්. මනස සැහැල්ලුවෙන් තියාගෙන අපිට කරන්න පුළුවන් ලස්සන නිර්මාණ. හරියටම සංගීතය වගේ. හරියටම සංගීත වගේ දෙක ගන්නට වචනවා. ඉතින් අපිට නිර්මාණයක් කරන්න රෙසින් කලාවේදී අපේ යතුරු විදිහට අපි සලකන්නේ රෙසින් එකයි හාඩන එකයි. මෙන්න මේ දෙක තමයි එකතු කරන්නේ. ඔව් එකතු කරන්නේ. එතකොට අපි එකතු කරන්නේ අනුපාතේ රෙසින් එකෙන් දෙකක් ගත්තොත් හාඩන එකෙන් අපි එකයි ගන්න. රෙසින් එකට එක. ඔව් දෙකට එක අනුපාතයට. මේක ක්‍රිස්ටල් ක්ලියර් එපොක්සි රෙසින් එක. ප්‍රීමිනින් ක්වොලිටි එක නම් ගොඩක්ම වටිනවා. ඉතින් මේ දෙක මික්ස් අපිට මැන ගන්න ඕනනේ. එතකොට අපිට අවශ්‍ය වෙනවා මේ වගේ මෙෂරින් කප් එක. හැබැයි මේක සිලිකන් කප් එකකුත් තියෙනවා. ඉතින් මට මේ වගේ කප් එකක් ගන්නත් පුළුවන්. එතකොට මෙතන තියෙනවා පාටාංක ගහලා අපිට. මේ පාටාංක වලින් අපි උදාහරණයක් ගත්තොත් අපේ නිර්මාණයට මිලිලීටර් 60ක් යනවා කියලා. එතකොට අපිට ගන්න පුළුවන් රෙසින් එකෙන් 40යි හාඩන එකෙන් 20යි. එතකොට දෙකට එක අනුපාතයට මේක මික්ස් කරනවා අපි විනාඩි 4ක් 5ක් විතර එකම පැත්තට මික්ස් කරනවා. දැන් අපිට මික්සින් ටූල් මේ වගේ ටූල් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ටූල් එකෙන් එකම පැත්තට ඉතාම ස්ලෝව නිකම් මොකද ප්ලේන්ටි ගහන්න වගේ කියලා වගේ ප්ලේන් කරා එයා බබල්ස් එනවා. එහෙම බෑ. ඒ වගේ හින්දා අපි ඉතාලම ස්ලෝව තමයි මේක එකම පැත්තට මික්ස් කරන්න පුළුවන්. එතකොට දැන් මේ වගේ පාට පාට කොහොමද නිර්මාණය? එතකොට මේ පාට ගන්න පුළුවන් අපිට මේ වගේ ඇල්කොහොල් ඉන්ක් එකක් දෙනවා. පිග්මන්ට් එකක්. ඒකෙන් ගන්න පුළුවන් ට්‍රාන්ස්පරන්ට් කලර් එකක්. ඒ වගේම මයිකා කියලා කලර් එකක් දෙනවා අපි ගාව. මේ තමයි මේ අය විසින් නිර්මාණය කරපු නිර්මාණ. ලස්සනට පාට දාලා මේ වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ මයිකා වගේ වලකින් ගත්තාම අපිට මැට් ලුක් එකක් එන්නේ. එතකොට ට්‍රාන්ස්පරන්ට් කලර් එකක් ගන්නවා නම් අපි ඇල්කොහොල් ඉන්ක් එකක් තමයි අපි ගන්න ඕන.
ඉතින් යන්නේ හැම භාවිතා කළා තමයි අපි ලස්සන ලස්සන නිර්මාණ කරන්නේ මං අද ආවේ නම් ඉතින් මිරර් එකක් අපි හදාගන්නේ කොහොමද ලස්සන කියලා කියලා දැන් මූණ බලන කණ්ණාඩියක් බලන කෙනා ලස්සනටම පේන්න තමයි අද මිරර් එක හදන්නේ ඔව් ලස්සනටම බලන්නනේ අපේ ලස්සන බලන්න අපි මිරර් එකක් ගාවට ගියාම ඒකත් ලස්සනට තියෙනවා නා ඉතින් ඇත්තටම වටිනවා ඉතින් අපිට අපි කියමු කොහොමද අපි ඒක හදාගන්නේ ඉස්සලා මොනවද ඒක හදාගන්න මේ වගේ මිරර් එකක් අපි හදාගන්න පේන්නු නේද ඔව් මේ වගේ එකක් අපිට හදාගන්න පුළුවන් මේ වගේ එකක් හදාගන්න මුලින්ම තුනි ලෑල්ලක් අපිට ඔය ලී වැඩ කරන කෙනෙක් ගාවට ගිහින් කිව්වහම ලොකු මුදලක් යන්නේ නැහැ මොකද මේක අඩු ආදායමකින් වැඩි යමක් උපයන්න පුළුවන් ඒකට අර වැඩි බෝඩ් එකක් තමයි ඕ බෝඩ් එක ඒක කපලා ඊට පස්සේ මේ මම නම් ගත්තේ මිරර් එක ගානටකින් එතන මිරර්ස් කරන අයගෙන් කිව්වහම කපලා ගානට දෙනවා ඊට පස්සේ ඉතින් ඒක කරගෙන සිප්පි කටු ඉතින් අපිට මූදු වෙරළට ගියාම නොමිලේම ලබා ගන්න පුළුවන් ඒ වගේ මෙන්න මේ විදිහට හදා ගන්නකොට මුලින්ම මම මේ වගේ මල් ටිකක් හදාගත්තා මොකද මේ පෙත්තෙන් පෙත්ත ගෑවෙ නැහැ මම කරවල මේ වගේ කියන්නේ මැට් ෂීට් එකක් නැත්තම් මේ වගේ අපිට සිලිකන් කප් එකක් උඩ තියලා රෙසිනු විහාඩනු මික්ස් කරපු එක මේකේ ගාලා ඒක වටේට මල වගේ තියන ඊට පස්සේ සෙට් වුනහම ගලවන්න පුළුවන් එතකොට මේක ඇලවිලාම එනවද ඔව් ඇලවිලාම එනවා අපි වෙනම ගම් ගාලා මේක නෑ ගම් ගන්න අවශ්‍ය නැහැ වෙළඳ පොලේ කියනවා මේ ගම් ගන්න කියලා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මොකද රෙසිනු විහාඩනු එකතු වෙලා මික්ස් කරලා හැදුවහම ඒක ගම් එකකටත් වඩා ප්‍රබලයි ඒක ගලවන්න කොච්චර කාලයක් ඔරොත්තු දෙනවද කියලා හිතුවොත් මෙහෙම මෙහෙම මලවල ගම් ගන්නේ නැතුව ඕ අපිට අපිට මේකට ඩැමේජ් එකක් නොකරන තාක්කල් අපි තියාගන්න පුළුවන්. ඕක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේකට එච්චර ලොකු මිලක් යන්නේ නැහැ. හැබැයි මේක අපි වෙළඳ පොළ වටිනාකම ඉතාම ඉහළයි. ඉහළයි. මේ වගේ බෝඩ් එකක් ගන්න ඕනේ. ඒ වගේම කණ්ණාඩියකුත් ගන්න ඕනේ. ඕ කණ්ණාඩියක් නම් ඉතින් රුපියල් 250ක් වගේ මුදලකට වගේ ගත්තෙ මම. ඉතින් ඒ වගේ කපලම දෙනවා. පිටකොටුවේ තනකින්. ඊට පස්සේ ඉතින් අපි අර බෝඩ් එකේ ප්‍රොබ්ලම් හැබැයි මේ කපද්දි මිස් මේ මෙතනදී මේ මිරර් එක අපි අහම නැත්තම් කණ්ණාඩිය ටිකක් මේ බෝඩ් එකට වඩා අඩුවෙන් ගන්න ඕන. මොකද මේ නිර්මාණය කරගන්න අපිට මේ ටික අවශ්‍ය වෙනවා. ඉතින් අඩු මුදලකින් වැඩි යමක් ගෙදර ඉඳන් හොයන්න පුළුවන් නිර්මාණය. හරි. ඕකේ. අපි කියමු කොහොමද දැන් මේක හදාගන්න විදිහ අපි හදලා පෙන්නනවා දෙකක්. හදලා පෙන්නන්නත් පුළුවන්. හා. රෙසින් එකයි හාඩන එකයි අපි ගන්නවා. මේ මේ වගේ අයිටම් ගන්න පුළුවන් ලස්සන කරන්න පුළුවන් මේ වගේ අපි දෙමු කීටක් එකක් හදලා දෙනවා කියන ගොඩාක් මේ දවස්වල කට්ටිය ඉල්ලන්නේ ඉල්ලන්නේ මේ කීටක් කීටක් නේ මේකේ කියන්නේ තමන්ගේ අකුරෙන් ඇල්ෆබට් එකේ ප්‍රයෝග කරගෙන කරන්න පුළුවන් එහෙම වුණාම අපි කරනවා මේ විදිහට මේ වගේ පාටාංග දෙන කිසිම වෙලාවක මම කියන්නේ අදින් කියන අපි දෙයක් වියලිව තියාගන්න වතුර බිඳක් හෝ වැදුනොත් අපේ නිර්මාණය ලස්සනට අපිට නිර්මාණය කරගන්න බැරි වෙනවා එහෙම වුණොත් අපි දැන් රෙසින් කොයි වෙලෙත් මැන ගන්නකොට මෙෂරින් කප් එක අපි මේ වගේ මේසයක් උඩම තමයි මම කරන්න කියන්නේ සමතල පෘෂ්ඨයක් මත නැත්නම් අඩු වැඩි වීම අපිට ලොකුවට බලපාන හින්දා අපි වෙලාව බලලිමු මේ රෙසින් නිර්මාණය කරන ගමන්ම ඒ වගේම තව බොහෝ දේවල් මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. හැබැයි එයාට තියෙන එකක් වයර් මයික් වල මේකත් එක්ක මට වයර්ලස්. නෝ. හරි දැන් අපි මේ ඔක වැඩේ කරගන්න ගමන් මතන පොඩි ටැග්ගකුත් හැදිලා තියෙනවා නේ. ඔව්. අපි ටැග් පස්සේ දෙන්නේ. අපි ඉස්සෙල්ලම කියනවා මේක හදන විදිහ අපි දැන් බලන්නේ මිරර් එක හදන විදිහ. කණ්ණාඩි හදන විදිහ. ඒකත් එක්කම මට ඔබතුමගේ නහන් විතර මේවා දැක්කහම මේ මොනවද තියෙන්නේ කියලා. මේ ඒක නම් මම ගෙන මේ මේක මොනවද අපි මේක දැන් අපිට දැන් රෙසින් ආධුනිකයෙක් නම් අපිට මෝල්ඩ් එකක් අවශ්‍යම වෙනවා. ඊට පස්සේ අපි බලමු මේ වගේ මෝල්ඩ් එකක් දැන් මේ ක්‍රිස්මස් එන්නේ. ඒක අපිට මේ වගේ මෝල්ඩ් එකක් අවශ්‍ය වෙනවා. මම කියන්නේ මෝල්ඩ් එකක් ගණිද්දී අපි ඊටාම සැලකිලිමත් විය යුතුයි. මොකද එක දෙයින් වැඩ ගොඩක් කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ගොඩක් අය එනවා මගේ ෂොප් එකට දෙන්නම ඇවිල්ලා අහනවා මිස් මට දෙන්න පුළුවන් ද ඉයරින්ග්ස් මෝල්ඩ් එක. ඇයි අපි ඉයරින්ග්ස් වලට විතරක් කොටු කරන්නේ? අපි ඒ ඉයරින්ග්ස් මෝල්ඩ් එකේ මම කීටක් හදනවා. ඒ වගේම ඉතුරු නිර්මාණ හදනවා මම මේ ගහගෙන ආපු සාරි බෝච් එක වගේ එහෙමවත් එකිනෙත් හදනවා ඒකත් ඉයරින්ග්ස් හැබැයි අපි හිතන විදිහ වෙනස් කරොත් ලස්සන නිර්මාණ කරනවා ඒ වගේම තමයි මේ මෝල්ඩ් එක තෝරගන්නේ මේවට පේනවා ඇති මේ පැත්තේ ඉන්නවා ලස්සන මුව පැටි මේ මේක ෆිල් කරොත් අපිට ලස්සන මුවෙක් ගන්න පුළුවන් හැබැයි මේ පැත්ත හරවලා මේ පැත්ත ගත්තොත් ඒ මුව ඇතුළට ඉන්න බෙල්
Dekam awar nu nama apa mix kerah di kila pain. Hadis ini wat make mix nu not samarak kila apa watem set telah, mada gel tatte tenna pulua. Tekan api kerana ni mewa ke dem mix kerah gina. Api to ora gat temol deka kapi hitamu. Hari. Api api beren api berati amit a pasi makan dekam. Deng api make kita kemati kalai kat dana pulua. Api hitamu api to ona mewa ke kalai kat maika. Maika wa ke kalai kat kata tapi deh minum mewa ke tol ti no pavic kerah. මේ වගේ ටූල් එකකින් අපිට ගන්න පුළුවන් ඊට පස්සේ එහෙම ටිකක් කරගෙන ආඩ මම පෙන්නන්නම් මෙහෙම දැම්මහම මේක mix වෙන්නේ නැහැ ඒක අපි mix කළ යුතුමයි ඉතින් අපිට ඒක mix කරන ඔල පේනවද දන්නේ නැහැ ඔව් අපි කාල වේලාවත් එක අපි කියමුකෝ දැන් මේක mix කරලා අපි ඊට පස්සේ මොකද්ද කරන්නේ mix කරලා අපි mold එකට දා තියෙනවා ආදුනිකයෙක් නම් mold එකක් පාවිච්චි කළ යුතුමයි එතකොට යාට පුළුවන්. හැබැයි අපිට මම හිතන්නේ රසින් කලාවේ අපි මෝල්ඩ් එකකට කොටු විය යුතුයි කියලා. අපි හිතමු දැන් මගේ ළමයි එක්කව ඒ ළමයාට මේ ටීචර්ස් ඩේ එකට ඇවිල්ලා කීටක් 90ක් විතර කීටක් 90ක් විතර හදන්න. එතකොට අපිට මෝල්ස් 90ක් ගන්න බෑනේ. එතකොට අපිට පුළුවන් බ්ලූ ගන්න එකක් ආධාරයෙන්. අපි ගාව තිනවා කේක් වලට ගන්න මැට් ෂීට් එහෙම නැත්තම් මේකටත් එනවා සිලිකන් ෂීට් එකක්. එහෙමත් නැත්තම් එක්ස්රේ කොළයක් අරගෙන ඒකේ ග්ලූ ගන් එකෙන් තමන්ට කැමති හැඩේ ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒකට රෙසින් පුරවුවහම හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ නිර්මාණයක් විදිහට මේ විදිහට අපිට එකතු කරගන්න ඕනේ. ඔව් ඊට පස්සේ දැන් අපි දැන් මේ මික්ස් කරපු එක තියෙනවානේ. අපි දැන් මිරර් එක වටේටම දාලා අපි අපේ මනස ඇඳලානේ මම කරන්න ආට් එක මේක කියලා. ඒ ආට් එක විදිහට ගන්න මේ වගේ බෙල්ල ගන්න පුළුවන් අර මේ සිප්පි කරන එක ඉතින් අපිට මූදු පෙරලට ගිහම ගන්න පුළුවන්. දැන් ඕක නේද ටැග්? මේක නෙමේ ටැග්. මේක නෙමේ ටැග්. ඉතින් අපි මේ අද කතා බහ කරන්නේ රෙක්සින් වලින් අපිට කරන්න පුළුවන් නිර්මාණය මොකක්ද කියන කාරේ රෙසින් වලින්. ඉතින් අපිත් එක මේ සඳහා මේ පිළිබඳව කතා බහ කරන්න එකතුනේ අත්කම් නිර්මාණ ශිල්පිනී චංචලා සුභාෂිනී මහත්මිය. අපි ත්‍යාගය දෙමුද? දෙමු නේද? මොකද්ද අපි දෙන ත්‍යාගය? අපි කිය අපි ත්‍යාගය. අපි ටෑගි දෙන්නේ මේ කියන්නේ නැතුව. මොකද්ද කියලා කිව්වොත් වැඩක් නැහෙනි. උපේක්ෂා දෙන්න. මම ඇවිල්ලා ත්‍යාග දෙන්නද? මම ගිහින් ත්‍යාග දෙන්නද? ඔව්. ඔබතුමියගේ අතින්ම මගේ අතින්ම තමයි ඔන්න ත්‍යාග දෙන්නේ. හැබැයි මම නෙමේ හැදුවේ චංචලා මහත්මිය. ඕකේ රයිට්. හරි. බලන්න ත්‍යාග මොකද්ද කියලා බලන්න. සතුටු හිතෙන දෙයක්ද කියලා. දෙන්නන්න අපිටත් අනිත් අයටත් බලමු අපි කොහොමද දැනෙන්නේ කියලා. වෛද්‍යවරුන් උපහාර දැක්කෝ ඔබේ කලාවෙන්. ඇගේ ඇගේ කලාවෙන් ඔබට උපහාර දැක්කෝ. ඔව් ඇය මගේ ඇත්තටම හොඳ හොඳ රසිකාවියක්. ඇය දැන් හම්බුනාම කතා කරා. මේක තමයි දක්ෂ කෙනෙක්. කලාව තුළ ඔබ විදිනකොට ඔබට අනිවාර්යෙන්ම දෙමිනිත පුද්ගලයන් හම්බ වෙනවා. අනිවාර්යෙන්. බොහොම ස්තුතියි ඇයට. එතකොට මේ වගේම තමයි චංචලා සුභාෂිනී මහත්මියට අපි ස්තුති කරන්නට ඕන දවසේදී අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. මෙහෙමින් ස්තුතියි මටත් මේ ආරාධනා කරාට. දිනේෂ් දැන් ඔය වගේ කලාවල් තියෙනවනේ දැන් අවසාන වශයෙන් මට අහන්න ඕන ඔබ ජීවිතය තුළ දැන් ගොඩක් සාර්ථකත්වයට රැවිලා තියෙනවා. දැන් අනාගතයේදී ඔබ දකින්නේ කොහොමද අවසාන වශයෙන් ඔබ දකින්නේ කොහොමද ඔබව? මාව? ඔව් අනාගතයේ ඔබව දකින්නේ කොහොමද? මම ෆෝකස් එක වැඩ කරනවා විතරයි. ඒක සිහින දැකීමක් නේ. කියන්නේ ඒක එහෙන තණ්හාවකින් කරන්නේ. මියුසික් දැන් එහෙන ඒ කියන්නේ ඒක මට තව අවුරුදු 10ක් විතර කරන්න ඕන. ඒ කියන්නේ යම් දවසක හිටන්න මට දැන් මේ මේක මේ ප්‍රමාණයේ ඉන්ස්ට්‍රුමන්ට් එකන්නේ. ඔව්. දැන් මේකේ ඉන්ස්ට්‍රුමන්ට් එක මේ ප්‍රමාණය. එතකොට මේ ප්‍රමාණයකින් සද්දයක් ගැහුවොත් උපරිම තර් මේසුන්ගේ හැංගීම් වලට මේක ප්ලේ කරද්දි ගොඩක් සාමීප වෙනවා. හැබැයි මේක ගහලා මෙහෙම මූදක් උඩට ගේන්න බෑනේ. හැබැයි එහෙම සංගීතයේ ඒ කියන්නේ ඒ වගේ ස්වර කම්පන කරපු මේ මිනිස්සු නෙමෙයි සම්මත වෙන වෙන තලවල එක එක බලවේග ඉන්නවා. දැන් ලෝකයේ සාමාන්‍යයෙන් මැව්වා කියලා කියන්නේ ආලෝකයේ වේවා කියන වචන එක්කනේ ඕම් ඕම් ශක්තියත් එක්ක ඔය හින්දුයිසම් එකේ බයිබලේ කියන්නේ ඒ වගේ මම ආස හිතන්න මම මෙහෙම සොරයක් ගහද්දි මෙහෙම කෙලිම බිල්දිමක් බිමට දාන්න පුළුවන් අන්න ඒ වගේ මට ඒකට මට මම ප්‍රාර්ථනා කරන්නේ මාව ගොඩනගන්නේ මේ
අද හෙට ඉන්න මේ මේ ලංකාවේ ඉන්න මේ හොඳම සංගීතඥෙක් වීම නෙමෙයි ඒක මහා ජෝක් එකක්. ඒක නෙමෙයි වෙන්න ඕනේ. මම හොයන්නේ අවුරුදු 10ක් විතර මට මේ ভাইබ්‍රේෂන් එක ලැබෙන්න කියන එක. ඒක තමයි හැම සංගීතඥෙක්ම හොයන්න ඕනේ. ඒතකොට එදාට මාර ඒ පරතරයට යන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද බොහොම ස්තුතියි නුකසෙවනට ආවට දිනේෂ් සුබසිංහ ලංකාවේ සංගීත කලාව වෙනසක් කරන්න පුළුවන් වෙනසක් කරපු පුද්ගලෙක්. අනාගතිතිත් ඒ දේ එහෙම්ම අපි දකින්න කැමති. යලිත් දවසක විශිෂ්ට නිර්මාණයක් සමගින් සහ අපි දෙන්න වෙනම තැනකදී හම්බ වෙමු. ආදී වාරි. ආයුබෝවන්. ආයුබෝවන් ස්තුතියි. සුබ දවසක්. අපි ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා තාම ඉවර නැහැ. තව වැඩ තියෙනවා. යලිත් හම්බ වෙමු.